සුබෝදෑසනක්. තමුන්නාන්සලට මේ මාධ්‍ය හමුව ගැන මම ආපහු කියනවා නම් මේ මාධ්‍ය හමුවේ කතා කරන්නේවා කොයි ආකාරයට ක්‍රියා වෙන එක කියන එක සන්තෝෂයක ඔයගලන්ට තියෙන්න ඕනේ. අපි කියපු හැම දෙම හැමදාම හරි ගිහලා තියෙනවා. අපි එදා විජේදාසනත් කිව්වේ අපේ මයිල් ගාපත් ඔල්ලන්න බෑ කියලා. දැන් අපි එයාව සම්පූර්ණයෙන්ම හොල්ලලා එළියටත් ගත්තා. බියෝයි සභාපතිරත් අපි ඒ ටික තමයි කිව්වේ. දැන් බලන්න විජේදාස රාජපක්ෂ උන්නේව වර්කින් කමිටි එක තීන්දුව කරනවා. ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමම එක්ක වෙලා කියනවා මෙයා යන්න ඕනේ. දැන් මෙයා පළවෙනිම මෙයා ප්‍රකාශ කරනනේ රාජපක්ෂ පවුල කිසිම කෙනෙක්ව මම අතරනු මම ඉන්නකම් අතරනු ගන්නෑ. ඒක හරි. ඒ නිසා තමයි දැන් යන්න කියන්නේ. දැන් ඊයේ රෑ වෙනකොට අග්‍රාමාත්‍යතුමා ලියුමේව ජනාධිපතිතුමාට මෙයා වහින් කරන්න කියලා. දැන් ජනාධිපති කාර්යාලයෙන් මෙයා වහින් කරලා අගමැතිතුමාට බලය දෙන්නවල තව කෙනෙක් වෙනුවෙන් පත් කරන්න. මේ පත්වීම හද වෙනවා. විජේදාස රාජපක්ෂ උන්නේ දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න ඉල්ලලා දිනවා. එයා ඒ ඉල්ලීමත් එක්කම අයින් වෙනවා. අයින් වුණාම පුළුවන් කෙනෙක්ව පත් කරන්න පුළුවන්. දැන් අපි කියන්නේ මේ ආණ්ඩුව තුල අවුරුදු දෙකක් මාරතුව මේ වගේ මිනිස්සු හිටියා. නායකයන්ට අඳුර ගන්න බැරි වුණා. ජාතිවාදීන් ලෙස ඇසිරෙලා ඒගොල්ලන් බැලුවේ මේ සියලු දේම වාගන්න පුළුවන් ජාතිවාදී පැත්තට හැරුණාම කියලා. ඒකයි විජේදාස උන්නේ කෙරුවේ. නැත්නම් විජේදාස ආපු වෙලාවේ එයා ඔතනින් බුදුබල සේනාවේ නායක හාමුදුරුවරු ඔක්කොම ඇතුළට ගන්නවා කියලා බයර තමයි මුස්ලිම් ජනතාව හොඳ මිනිස්සු වගේ අපිව කතා කරලා අවුන් මේ රැසිමත් තිබ්බා. ඒකේදී එයා බැලුවේ එතන ෂේප් කරන්න වැඩි. අපි කිව්වා නෑ. තමුන්නාසෙ කියනවා රටේ නීතිය හොඳටම ඇති මේ අන්තවාදීන්ට විරුද්ධව කොයි ආගමේ වුණත් කමක් නෑ. අන්තවාදීන්ට විරුද්ධව ක්‍රියා කරන්න. හැබැයි මේ ICCPR කියන ඇක්ට් එක ගෙනල්ලා දාලා ඒක මුස්ලිම් ජනතාවට විතරයි ක්‍රියාත්මක වුණේ. තවම ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ යවලා තියෙනවා පොලිසියෙන් මේ ඥානසාර ස්වාමීන් වහන්සේ ICCPR එකේ ගන්න පුළුවන්ද කියලා. ඒකට උත්තර ඇටර්නි ජෙනරල් එකේ දෙන්නේ නැහැ. ඇයි? විජේදාස ඉන්නකම් ඒක දෙන්නේ නැහැ. එයා කියනක දෙන්න එපා කියලා. ඉතින් මේම හැමති කෙනෙක් අපිට ඕනේ නැහැ. අපි කිව්වේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ක්‍රිස්තියානි ඕනම ආගමික කෙනෙක් වෙච්ච දෙයක්. හැබැයි වැරද කෙරුවා නම් වැරදට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනේ. දැන් ඒකේ මොකද උනේ? මේ ආණ්ඩුවට මුස්ලිම් ජනතාව නැති වුණා. බස් වලින් මිනිස්සු ඇවිල්ලා මුස්ලිම් ජනතාවද මහින්ද රාජපක්ෂ ආපහු හම්බෙන්න තත්ත්වෙට කෙරලා තිබ්බා. විජේදාස රාජපක්ෂ උන්නේ. දැන් අද ඒ ඔක්කොමත් එක්කම විජේදාසට යන්න වුණා. දැන් ජනාධිපතිතුමා ඒක පිළි අරගෙන ආයිත් අනිපතර යවන්න උනේ අග්‍රාමාත්‍යතුමාට තව කෙනෙක්ව නම් කරන්න කියලා. ඒක අද අනිවාර්යයෙන්ම සිදුවේ. මේක තමයි අපි හැමදාම කිව්වේ හරි දෙයක් කරුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේ රට. අනිත් ඒ බලන්න හිටපු මායමතුමා ප්‍රසන්න රණතුංග දැන් මහින්දගේ ලොකුම ගෝලෙක් වෙලා ඉන්නේ. හොරා සමග එළුවෙන් කියලා. දැන් මේ කට්ටිය මොකද දැන් ප්‍රකාශ කරන්නේ? ආණ්ඩුව පෙරලෙන එක යන්න වෙන කිසිම කතාවක් නැහැ. හැමදාම මුං ආණ්ඩුව පෙරලනවා. හැමදාම පොයර ආණ්ඩුව පෙරලෙනවා. ආණ්ඩුව පෙරලෙන්නේ නැහැ. වැරදි අදාගෙන ඉස්සරහට යනවා මේ ආණ්ඩුව. ඒක බැලුවනේ. හැමතිවරු ඉල්ලාස් වෙනවා. විජේදාස වයින් කරනවා. මේ ඔක්කොම වෙන්නේ මොකටද? හරි ගස්ස ගන්න. කාවත් වැරදිකාරය බවට පත් කරගන්නේ නැහැ. කොමිෂන් එකේ වාර්තා වෙනකන් අපිට මේ බොන්ඩ් ස්කෑන්ඩේ පවා මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන්නේ දන්නේ නැහැ. තවම මලික් සමරවික්‍රම මහත්මයා අරන්නේ නැහැ. එයාව ප්‍රශ්නෙට කරන්න තවම දැන් කොමිෂන් එකේ වාර්තාවක් අපි දැක්කා. එක එකේනා මාධ්‍යවල ප්‍රකාශ කරන විදිහට අපි ගන්නේ නැහැ. අපි ඒවා බලලා තෝරලා තමයි ගන්න කියලා. නෑ බලලා තෝරලා ගන්න එක වෙනම ප්‍රශ්නයක්. කොමිෂන් එකට අපි කියන්නේ ඔය ප්‍රසීමට පළවෙනියෙන්ම මන්ත්‍රීකමක්වත් නැතුව කියලා වාඩි වෙන්නේ වෙන කවුරුත් මේ මලික් සමරවික්‍රම. ඒ නිසා යාව ගන්නම ඕනේ කියන එක තමයි අපි කියන්නේ. නැත්නම් ඔබ වරද. දැන් රවි කරුණානායක මහත්මයාවත් ගේන්න බෑනේ. ඒගොල්ලන්ට තියෙන වැඩ පිළිල යටදී එතුමා ඇමතිවරේ. ඒත් එතුමා බෑගිවේ නේ. එතුමා ඉදිරිපත් වෙලා කියලා සාක්ෂි දුන්නා. ඉතින් ඒ රවි කරුණානායකට ඕක කරන්න පුළුවන් නම් මන්ත්‍රීකමක්වත් නැති මලික් සමරවික්‍රම මහත්තයා යන්න දෙන්න බෑ.
එයාව කැදවන්නක වින්නත් බෑ. කැදවන්න ඕනේ. කොහමද මේ වැස්සීමට ඔබ සහභාගී වුණේ කියන ප්‍රශ්නයක් මුළු රටේම තියෙනවා. ඒක ඔක්කොම රවි කරුණානගේ ඇඟේ දාලා සම්පූර්ණ මා බැංකුවේ රවි තමයි ඉන්නේ කියලා පෙන්නන්න බෑ. ඒ ඒ තිවිච්ච මිත්‍රකම එකයි. බොන්ඩ් එක වෙනයි. බොන්ඩ් එකට මේක ගහලා තියෙන්නේ දැන් කොහමද? සෝෂල් මීඩියාක හරහා ප්ලග් එකව මේකේ තනියම රවි විතරයි ඉන්නේ කියන එක පෙන්නුම් කරන්න තමයි හදන්නේ. ඒක නෙමෙයි. මේකේ තව දිගට යන්න ඕනේ. මේකේ පල්ලෙයා තට්ටුවේ කවුද ඉන්නේ? මේක සල්ලි ගත්තේ කවුද? කොහමද ගියේ? කාටද ගියේ කියන එක අපි හැමදාම කියලා දෙනවා. මේක හරි ආකාරව මේ කොමිෂන් එක මං හිතන්නේ එන මාසේ වෙනකොට අවසන් කරන්න ඕනේ. ජනාධිපතිතුමා මාස තුනක් දික් කරුවා මේක දික් කරගෙන යන්නේ නැහැ. මේක හල්ලලා කවුද මේකේ වැරදි කරලා තියෙන්නේ? ඒ සම්පූර්ණ විස්තර ඉලිරෙන්න ඕනේ. ඒ දවස තමයි ජනතාව වාගින්නේ. කවුද මේකේ අරිම චූදිදියා කියන එක බලන්න මුළු රටම ජනතාව බලන් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කොමිෂන් එකෙන් ගන්න ඕන උදවිය. අපි කිව්වට ගන්න ඕනෙත් නැහැ. තමුන්නාන්සේලා මුළු රටේම දන්නවා මේ රැස්වීමට කියලා සහභාගී වුණේ කවුද. අනිවාර්යයෙන්ම මලික් සමරවික්‍රම මහත්මයා මේ කොමිෂම ඉදිරියට යන්න ඕනේ කියන එක තමයි අපේ මතය. ඒ විතරක් නෙවෙයි. දැන් ප්‍රසන්න රණතුංග මහත්මයා මොකද කියන්නේ? එන අවුරුද්ද වෙනකොට එතුමා කියන්නේ එන අවුරුද්ද වෙනකොට හොඳින් ඕන නරකින් ආණ්ඩුවක් ලබා ගන්නවා කියලා කියන්නේ. ඒ මොකද හොඳින් ඕන නරකින් තර්ජනය කරනවා මෛත්‍රීපාලසේන ජනාධිපතිතුමාට? අගමැතිතුමාට තර්ජනය කරනවාද නැත්නම් හොරකම වාදන දඟලනවාද? ඒ කට්ටියම ඒ අතලියම තියෙන ප්‍රශ්නේ මොකද්ද? උන්ගේ හොරකම දැන් හරි දැන් විජේදාස අයියා එළියට යනත් එක්කම අනිත් අයියලා පොලිමේ යන්න ලෑස්ති වෙන්නයි ඉන්නේ. දැන් අයියලා පොලිමේ ගිහිල්ලා හිරබාරට යනවන වැඩි හොඳයි. ආණ්ඩුව පෙරලනවා බෝඩ් උස්සගෙන පාර්ලිමේන්තුවේ පිට කෑ ගහගෙන කොමර මේ ආණ්ඩුව අයින් කරගන්න ඕනේ කියලා දෙකලිල්ල. වෙන මොකුත් නැහැ. බයට ජනතාව කලබල වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ බයට. හොරකම් කරපුවොන් චෙක් හොරකම් කරපුවොන් ඉඩම් හොරකම් කරපුවොන් සල්ලි හොරකම් කරපුවොන් විදේශ මුදල් හොරකම් කරපුවොන් ඔක්කොම දැන් ලෑස්ති පිටේ ඉන්නේ. දැන් අර වෙවුලනකොට වැඩිම කතා කරන නාමල් බබා. දැන් නාමල් බබා කියනවා මාව දැන් හෙට නෙවෙයි අනිද්ද මාව ගන්න අනිවාර්ය මාස 6ක් මාව ඉරේ දාන්න මේක සූදානම්. ඇයි නීති ඔයා අතකට අරගෙන කියන්නේ? තාම ඔයා උසාවියට දාලා නැහැ. ඔයා වැරදි කරලා නම් ඔයා දඟලන්න ඕනේ නෑ. රාජපක්ෂ පවුලේ කවුරුත් වැරදි කරලත් නෑ. ඒ නිසා කිසිම බයක් නැතුව ඉන්න. ඇයි මේ FCID CID කියනකොට මෙච්චර වෙවුලන්නේ? දැන් FCID CID කේස් කියලා කොටම මිලියන 10ක් 15ක් වේදම් කරනවානේ එක එකට බස් වලට සල්ලි දීලා. හා මුළු රටේම කුරුණෑගලෙන් බස් එනවා, කරුතරෙන් බස් එනවා, හා මාර්ගමෙන් බස් එනවා, හොරගමෙන් බස් එනවා. ඇයි බස් වල සෙනග ගේන්නේ? දැන් අපිට කීපාරක් එන්න කියනවා CID මේ FCID එකෙන් එන්න කිව්වොත් අපේ පාඩුව අපි නීතිඥවරේ ගෙනියන්නත් ඕනේ නැහැ. ගිහිලා කට උතර දීලා ආවා. මේ බයට යන්නේ ගිහිලා කෑ ගන්න එක ඉස්සරහ බෙරියන් දෙන එක ඉස්සරහ මේක අරගෙන බෙල්ල කපන්න දැන් ගෙනිනවා වගේ. තමුන්නාසල වැරදි කරලා නැති මිනිස්සු හොඳට පාලනය කරපු මිනිස්සු නම් කිසිම වරකමක් වංචාවක් දූෂණය කරලා නැත්තම් කලබල වෙන්න උමනාවක් නැහැ. ස්ටේට්මන්ට් පිට ස්ටේට්මන්ට් වාර්තා පිට වාර්තා දෙන්න ඕනේ නැහැ. ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ කෑ ගහලා බෝඩ් උස්සන්න ඕනේ නැහැ. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඉන්න පොලිම හදාගන්න ඕගලන්ට දන්නවා කොහමද ගාන ගැලුවේ කියලා. ඕගලම්ම එකේ ඉඳලා 40 ලයිස්ව දාලා පොලිම හදාගන්න. ඇතුළට යන පොලිම හදාගෙන ලෑස්ති වෙන්න. අන්න දැන් සිග්නල් එක එනවා ඕගලන්ට ඇතුළට යන්න. විජේදාස මහත්මයා යනවත් එක්ක හෙට දවස පටන් ගන්නවා තමුන්නාන්සේ වැඩකට. මේක කාටවත් ඉරියර කරන්න නෙවෙයි. ඒක තමයි මේ ආණ්ඩුව දීපු පොරොන්දුව. මේ ආණ්ඩුව දීපු පොරොන්දුව අල්ලසේ දූෂණය භීෂණය සුදුවැන් සංස්කෘතිය මීඩියාකට ගාපු එක ගිනි තිබ්බේ එක බොහොම ගාපු එක මාධ්‍යකරුවට ගාපු එක මාධ්‍යකරුවට කන්නපු එක මේ සියලු දෙයකම සාධාරණ සමාජයක් තුළ සාධාරණ ඉටු වෙන්න ආණ්ඩුවක් හදනවායි කියලා එදා මෛත්‍රීපාල සිසින මැතිතුමාගේ නායකත්වයෙන් අපි ප්‍රකාශ කරේ ජනවාරි 8 වෙනිදා. මේ සිදුවීම වෙන්න තමයි මේ අවුරුදු 2020 අපි දුක්ුණේ. දැන් හරි විජේදාස යනවත් එක්කම රටට හොදක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආණ්ඩුවටත් හොදක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පොලිතින් තහනම් දැන් සෙප්තැම්බර් පළවෙනිදා ඉඳලා
මේ රටවල පොලිතින් භාවිතයේ කරන්න බෑ. එහෙම කරනවා නම් අවුරුදු 2 සිර දඬුවම එහෙම නැත්නම් 10,000 වන්දියක් ගෙවන්න වෙයි කියන අලුත් රෙගියුලාසය දැන් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේ දැන් මම මහින්ද රාජපක්ෂ මහත්තයා කලබලේ මොකද කරන්නේ? දැන් මංගල සමරවීර මහත්තයා ගේනවා IR බිල් එක. ඒ බිල් ලෙවෙනි බිල් එක. IR බිල් එක ගේනවා පාර්ලිමේන්තුවේ නොටිස් කරලා තියෙන්නේ. දැන් එයා කියන ශ්‍රී ලංකා නිදහස්වක්සේ උන්න මේකට ඡන්ද දෙන්න එපා. දැන් රට හරි මාර්ගයේ දානකොට හරි දේ කරන්න මුදල් ලැබුණා ලෑස්ති වෙනකොට දැන් ඒක ආයෙත් කකුලෙන් හදනවා මහින්ද රාජපක්ෂ. එයා කියන්නේ මොකද? මම කවදාවත් ඇවිල්ලා නැහැ පාර්ලිමේන්තුවේ කවදාවත් ඡන්ද දීලා නැහැ. මම මෙච්චර කල් ඡන්ද දුන්නේ නැහැ. ඊට පස්සේ ඡන්ද දෙන්නේ නැහැ කියලා ගියා. පෑ අතරට පස්සේ දීපු ස්ටේට්මන්ට් එක මාධ්‍යවල ඔතනම දානවා. දැන් ඒ වගේ දැන් වෙලක්. දැන් කියන්නේ මොකද? IR බිල ඉංග්ලන්ඩ් රෙවෙනියු බිලට ඡන්ද දෙන්න එපා කියන කතාවක් දැන් එයා කරනවා. දැන් එයාව අහන්න කවුරුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර කකුල දෙපැත්තම තියාගෙන ඉන්න පොඩි පිරිසක් ඉන්නවා. ඒකේ තව පිරිසක් කඩාගෙන UNP යන්න හදනවා. UNP ගේ පිරිසක් කඩාගෙන එතනට යන්න යනවා. මේක ලොකු කාලකෝටියක් දැන් වෙලා තියෙනවා. දැන් මේ ඔක්කොම තව ඉදිරි දිනවල අපිට බලා ගන්න පුළුවන් මේ මොකද තත්ත්වය කියලා. ඒ වගේම අපි සත්‍යග්‍රහ කෙරුවා. මොකටද අපි කෙරුවේ? ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න වෙලා තියෙන මේ වෙනකොට. ඒකේ මොකද අපි කියුවේ? ලක්ෂ 62ක් ඡන්ද දීපු ජනතාව මෛත්‍රීපාල සිසේ මැතුමාට දුන්නේ වෙනසක් ඇති කරන්න. ඒ වෙනස තමයි මහින්දගේ කාලකන්ණි රජය ඉවත් කරලා සාධාරණ වූ සමාජය ජනතාවට විද්‍යාලේ ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇදෙන ආණ්ඩුවක් වේවා කියලා තමයි ඡන්ද දුන්නේ. දැන් ඒ ඡන්ද දීපු 8,2 ලක්ෂදම දැන් හුලං අහු වෙලා තියෙනවා. ඇයි? මේ රජේ තවම කිසිම දෙයක් ක්‍රියාත්මක කර ගේන්න බැරුණා. දැන් බලන්න මේ මාධ්‍ය කොහොමද මේක ගෙනියන්නේ කියලා. ආණ්ඩුවේ ප්‍රකාශ කරන්න ඉස්සර මහින්ද රාජපක්ෂේ කණ්ඩායම ප්‍රකාශ කරලා ඉවරයි. දැන් අපි කවුරුත් දන්නවා ගෝල්ෆේස් එකේ අක්කර ගාන. ඒ අක්කර ගාන සම්පූර්ණයෙන්ම ඒවලටම දීලා තිබුණා. ඒක ප්‍රයක්වත් යන්න බැරි තත්ත්වෙට දීලා තිබුණා. ශංග්‍රීලා එකට බිල්ලිව ගාන හමුදාවම කොළඹින් පිට යවලා හමුදා ඒ ඉඩම වාර දුන්නා ශංග්‍රීලා එකට සම්පූර්ණ ඒවගේ කොලණියක් කරගන්න. මේ ආණ්ඩුව ඇවිල්ලා මොකද කියන්නේ? ඒකම 99 බද්දරයෙක්. ශංග්‍රීලා එකක් 99 බද්දරයෙක්. ඉතින් කවුද මේ රටේ ගෑලි ගෑලි ඉඩම් විකුණන්නේ? වික්කේ කවුද? මහින්ද රාජපක්ෂ. ඒව නැති කරේ කවුද? මේ ආණ්ඩුව. හැබැයි ආයි කියලා මහින්ද රාජපක්ෂ පන්සල් ගන්න කියලා මොකද කියන්නේ? බලන්නකෝ අඟලක්වත් මේ රටේ දියන්නේ නැහැ. යුරෝපීය කාර්යය මේ මෛත්‍රීපාල එක්ක වෙලා මේ ඔක්කොම විකුණනවා කියලා. ඉතින් මේ වගේ මෛත්‍රීගේ කැබර ආණ්ඩ මිනිසු ලෑස්තිත් නැහැ. රජයේ වශයෙන් මේව ඇත්ත එලිදරව් කරන්න ඕනේ ජනතාවට. ජනතාවට කියන්න ඕනේ මේ වගේ දේවල් අපිට වුණා මේ ආණ්ඩුවෙන් වැඩ කෙරුවේ නැහැ කියලා කියන්නෙත් නැහැ. කෙරලා තිබුණා. හැබැයි මේකට පබ්ලිසිටි නැහැ. කියන්නේ ආණ්ඩුවෙන් කරපුවා ටික. දැන් අපි මේ සත්‍යග්‍රහය දැම්මා. අපි කිව්වාම මේ ආණ්ඩුවේ කරපු දේවල් එක පැත්තකයි ආණ්ඩුවේ කරන්න තියෙන ඉතුරු ටිකක් දැම්ම. ඒකයි අපි එදා කිව්වේ මේ 3000කට ජනගහන කොළඹට ගෙනල්ලා අපි කිව්වේ ආණ්ඩුව වාම ක්‍රියාත්මක වෙන්න මේ මේ පොරොන්දු ඉටු කරලා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරි දිනවල ජනාධිපතිතුමා තගමැතිතුමා හම් වෙලා මේවා කරලා තියෙන ස්තුති මේවා කරන්න තියෙන වහම පේවර ගන්න කියන එක ඒගොල්ලන්ට කියලා ඒ වැඩ කටයුතු කරන්න අපි දැන් සූදානම් වෙනවා. ඒ වගේම අද රටේ වාතාවරණය දැක්කම පොලිසිය ක්‍රියාදාමය උසාවිය වල ක්‍රියාදාමය වැළුවාම ජනතාවට විශ්වාසය පොඩ පොඩ කලකිරීගෙන යනවා. උසාවියකට මිනිස්සුන්ට කියලා සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක් අද අපේ උසාවියේ පද්ධතියම කඩා වැටලා තියෙනවා. ඒ මහින්ද රාජපක්ෂේ කාලේ කඩා වැටිච්ච එක තවමත් මේ මිනිස්සු තමයි ඔගේ ඉන්නේ. තවමත් ඒ රෙජිස්ටර්ලා තවම වෙනසක් වෙලා නැහැ. මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දෙකම අතර මේවා වෙනස් කෙරුවේ නැහැ. ඒ විජේදාස රාජපක්ෂ ඉන්නකම් ඔක් කරන්න දරුවා. දැන් ඔය උසාවිය කියන සංකල්පය තමයි ජනතාව හතරේ තියෙන අන්තිම තුරුම්බුව. අසාධාරණයක් වුණාම ඒ අසාධාරණ කියලා උසාවියෙන් මට
හොඳක් වෙයි කියන බලාපොරොත්තු වෙන උසාවියෙන් දැන් උසාවියෙම ජනතාවට කිසිම දෙයක් හම්බුනේ නැත්නම් ඒක වඩා උසාවියේ ඉන්න පිරිස් ට ඔළුවක් තියෙන්නත් ඕනේ නැත්නම් සමහරවිට මොන පිටිෂන් ගිල්ල දැම්මත් හරි ඒ පෙච්චම කියව ගන්නත් බෑ ඒක තේරුම් ගන්නත් බෑ ඒකට කන්ට්‍රාස්ට් කතා කරනවා උසාවියෙම ජජස්ලා අපි බලලා තියෙනවා වැඩියම ජජස්ලා තේරෙන්නේ නැහැ ඉතින් මේවත් හරි ආකාරව බලලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අඳුනගෙන ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් උසාවි සංකීර්ණයක් තමයි අපිට ඕනේ. මේක අදන්න ඕනේ. කඩා වැටිච්ච එක ආයෙත් අදන්න ඕනේ. මම හිතන්නේ අපිට මේ සිස්ටම් එක ඇතුලෙන් ගන්න බැරි නම් අපි එළියෙන් අර හොඳ ජජස්ලා අරගෙන මේවා මේවට දාලා මේව කරන්න. ඒ විතරක් නෙවෙයි දැන් මේ නඩු 82ක් සූදානම් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම ඇටර්නි ජෙනරල් මාර්ක් එක තියාගෙන ඉන්නවා. දැන් ඇටර්නි ජෙනරල් මාර්ක් එකට පුළුවන් අපි එදා ඉඳලම මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ මොකද කිව්වේ ට්‍රයල් එක බය යන්න කියලා. අපි ට්‍රයල් එක බය යන්න කියනකොට දැන් ඒකට විදිහට කියන්නේ මොකද්ද? අලුතෙන් උසාවියක් හදන්න බෑ. ඒකට උඹක් ප්‍රශ්න දිනවා ඒවා දෙන්න බෑ. එතකොට ට්‍රයල් එක බය යන්න පුළුවන් කියලා කියන්නේ මොකද්ද? පුල්වන්ලු ඇටර්නි ජෙනරල් මාත්මයයි අග මිනිස්ටර්තුමයි සාකච්ඡා කරලා දාන්න ඕන. අපි නම් කියන්නේ ඒකත් එපා. එක උසාවියක් තියෙන නඩු ටික අනිත් උසාවියට බෙදලා දීලා එක උසාවියක් මේ 82කට දාලා වහම මේක ක්‍රියාත්මක කරලා මාසයකින් ඉවර කරන්න කිව්වනම් නඩු ටික අනිවාර්යයෙන්ම ඉවර වෙනවා. මේව ඔක්කොම කාට කාටද කියලා දෙන්න ඕනේ නැහැ. මේවා දන්නවා දැනගෙන. බුදිය ගන්න කියනවා කෝදල අපිට කියන්න පුළුවන් නැගිටින්න කියලා. හැබැයි බුදිය ගන්නවා වගේ හොරට බුදිය ගන්න එකව කොච්චර කියදුවත් හරි ඇරෙන්නේ නැහැ. ඒක තමයි විජයදාසලා. දැන් ඒක ඒ ඔලෝකයක්ම රටෙන් ගියාම ආණ්ඩුවෙන් ඉවත් වුණාම දෙයගේ පිටයි මම හිතන්නේ මේ ආණ්ඩුවට හොඳ කලක් ඉස්සරහට එන්න දෙනවා. තව මාස දෙකකින් අපිට හුඟක් වෙනස්කම් දෙක වෙනසක් බලා ගන්න පුළුවන් රජයක් බවට මේක පත් වෙයි කියන එක තමයි අපිට කියන්නේ.